කොටි ත්‍රස්තවාදීන් නැස්සේ 14 කාණ්ඩයට අයත් මෙම මිසයිල් හතර වළදාමා තිබුණේ මුලතිව් පරන්ත නේ35 මාර්ගයට යාබදවයි 53 සේනාංකයේ ගුවන් සංක්‍රමණික බල සේනාවට අයත් පස්වන ගැමුණු හේවා බලඇණියේ සෙබළුන්ට මෙම මිසයිල් හමුවන විට ඉතා ආරක්ෂිත ලෙස පොලිතින් හා පොහොර මරුවල බහා තිබුණා युदामुदा सह गुवन्नामुदावे परीक्षण वलट अनुव मेवाये निष्पादन वर्षेलेस संधान वन्ने एद्दहस नमसी अनु हतराय इकुद दशक देक ऐतुलत गुवन याना वलट पहार दीम संधा भावित कल मिसाइल दा हतराक मीट यत दीद सोया गनुना गुवन्नामुदावे परीक्षण वलट अनुव तहावर वी तिबेन्ने मेम मिसाइल हतरात एद्दहस नमसी अनु हतर वसरे निष्पादन कांडांक हा समानवन बवाय මෑතකදී ගුවන්හමුදාවේ හෙලිකොප්ටර් යාන දෙකකට එල්ල කළ මිසයිල් ප්‍රහාර දෙකත් සමග ත්‍රස්තවාදීන් මිසයිල් 30කට ආසන්න සංඛ්‍යාවක් රැගෙන වී තිබෙන්නට ඇතැයි යන්න හමුදාවේ විශ්වාසයයි. මාස කිහිපයකට ඉහතදී තොප්පිගල වනාන්තරයෙන්ද 1996 වසරේදී මන්නාරම ප්‍රදේශයෙන්ද මෙවැනිම මිසයිල් හමු වුණා. යුද හමුදාව දැන් රැඳී සිටින්නේ ත්‍රස්තවාදීන්ගේ අවියායුධ ඇතුළු සියලු රහසිගත දෑ සංගවා ඇති භූමියක් මතයි. जमुरे कंबिकूट दी मनोहर तीन इट पास कंबिकूर एंड बानकूट तीन मनोहर सर इट पास हार बानकूट तिब मेवा विषय तिबुना මෙමාවි බලදමා ඇති දිනය ලෙස විශ්වාස කරන්නේ ඉකුත් පෙබරවාරි 16 වෙනිදායි. මීට දින කිහිපයකට ඉහතදී හමුදාවේ තුවාල ලැබූ සෙබළුන් රැගෙන යමින් තිබූ හෙලිකොප්ටර් යානයකටත් ත්‍රස්තවාදීන් පහර දුන්නේ මෙවැනි සෑම් මිසයිලකින් බවයි යුද හමුදාව පවසන්නේ. මේ ආකාරයේ හිස් මිසයිල ගණනාවක් මීට ඉහතදීත් හමුදාවට හමු වුණා. සජීවී මිසයිල හතරක් හමුදාව සොයාගත්තේ පළමු වතාවටයි. මේ අනුව මෙම භූමියේ තවදුරටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතිනවා ජාතික රූප වාහිනියේ අමල් සමන්ත පුදුකුඩුරි පුසිට